මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සබන කාලු අයංබදංතා දම්මස් සවන කාලු අයංබදංතා දම්මස් සවන කාලු අයංබදම්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ වූ. සම්මා සම් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය බේවා. පන්නත්න බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා මේ හැම වෙලාවකම වෙනත්තායාතර වෙනස් වෙන්නේ එයාගේ චින්තන රටාවත් එක්ක. නමුත් ලංකාවේ ගොඩාක් දෙනග ජීවිතවල මෙහෙම වෙනස් චින්තන රටාවක් අපට පේන. එත බුදුරජාණන්සගේ ශ්‍රාවකයක් ස්වභාවයෙන් වෙනස් නෑ. බාහිර ස්වරූපයෙන් වෙනස් නෑ යගේ චින්තන රටාවන් තමයි වෙනස්සිෙන් ලෝන් එතුට එයාහි බාහිර ස්වරූපය මොනවාගේද කියනෙ අපිට එච්චර වැදගත් සාධකයක් නෙමි එයා පාවිච්චි කරන විලාසිතා එයා පාවිච්චි කරන හැඩතල ඒවා පිට එච්චර වැදගත්දේවල් නෙමි. එතුට ඒවට බුදු දහම අභියෝග කරන්නේ එනිසා හගොල්ලන්ට ගොඩාක් පහසු දෙයක්තියෙන් බුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙන්නේ සම්පූර්ණින් කොහොමට චින්තන රටාව වෙනස් කරගන්නේ කියනෙක් ගැන සාකච්ඡාවක් තමයි බුදුරජාන්සිගේ දශනාව තුළ තියෙන්නේ තො ඒ චින්තන රටාව වෙනස් කර ගනිදී සිතු චින්තන රටාවේ අනුත්තරිය තත්ත්වයක් ගැනයි අපි කතා කරන්න ඒකට ඒ චින්තන රටාව ඇතුළේම තමයි දස්සානුත්තරිය භහාවේ මතුකර ගණඩුවන චින්තන රටාව ඇතුළටම තමයි පටිපදාවය අනුත්තරය තත්ත්වේ මතු කර ගණ්ඩුවෝන් චින්තන ටාතුලට තමයි විමුක්තා අනුත්තරය විමුක්තිය අුත්තරය ත්වය මත්වේ කු විමුක්තිය සභාවේවත් ප්‍රතිපදාවේ ස්වභභාවේවත් දර්ශනය ස්වභාවේවත් එලිය ලෝකට සම්බන්ධ නෑ හළිය ලෝකට සම්බන්ධ නෑ. ඇතුරද දස්සානත්තරී කිය කියන්නේ දර්ශනයනුත්තරය තත්ව ම කොහොම සම්මාධිට්ටිය පදනම්ම හිතන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේව සැබෑවට දකින්නේ. ඒක තමයි වැදගත්ම දේ දැන් බුදුරජාණන්ස වදාලා බුද්ධශාසනයේ වැඩහිටියරවක්කලී කියන ස්වාමින් අහම්සේට උහම්ස බොහම බොහොමෝ අමාරුවෙන් ලෙඩවෙලා ඉන්නකොට බුදුරජාණන් සේතට වැඩම කරලා විමසා සිටි වක්කලී මොකක්ද තියෙන අපවාදය හිතේ මොුණොහරි. වෙලාබේ කනස්සල්ලක් එහෙම තියනවාද. එකල ගොඩාක් වෙලාවටයි මරනාසන්න විච්ායගින් අහපු ප්‍රශ්යක්ක මරනාසන්න බව දැනගත්තත් තත්තුවේ උත්සන්න වෙන බව දැනගත්තොත් අහන්න මේ මොනවදෝ ඔයාට තියෙන සිත්වේදනා අපවාද හොනවද සීල තෝන උපවදන තීති සීලය එහෙම අපවාදයක් තියනවාද අපින් කවුරුත් අහනෝද හිමිකන් මරනාසන්නදාම අහ එඒත් බලාපොරත්වන අපෙන් ඔය වගේ වහයි කියලාද මරරි් ටිච නුසයත් කිසිගේ වගක් නෑහුමේ වහයි කියලා එයා බලනි මං තාව දවසක්හරි ජීවත් කර වයිමය ඒකතු වෙලා කියලාඉති ජීවිතය ඉල්ලගෙන තමයි යයින් හිතින් එනිසා ප්‍රතේර නොම බුදුරජනස වදාල චිින්තන රටාව ලංකාවේ බහතරයක්ගේ ඇතුළේ දෙවුණු වෙලා නෑ කියලා එ දැ චින්තටව දියුණු වෙලානය ජීවිත ඉලන්නන්නේ කවදාව බුධ අදන්නවා කුසල කර්මයට අනුව කර්ම වි්ඥානය පිහිටලා තියෙනවා කුසලා කුසල කර්මට අනුව ප්‍රතිසන්ඳදි විඥානය බැහැර වෙනවා. යතුර ප්‍රතිසන්ධදි විඤ්ඥානය පැවැත්ම සම්බන්ධෝ මේ ලෝක වද්‍යවරයගකුට කරන්න පුුවන්හ පංකමක් නෑ කෙයා දන්නවාය හොදර මේක තේරුම් අර ඉන්නවා එතකොට ජවිත ඉල්ලන්නේ අය එයා දන්නවා මේ ජීවිතයේ සන්ධ්‍යාවනං එක මං අකමැතිවුුණත් කැමැති වනන් මඩ භාරග්ඩුවෙනවා ඒක තමයි මගේ වසගේ පවතින්නේ නැති තත්ත්වය අනාත්මය තත්ත්වය නනාත්ම වෙච්ච ලෝකයක්න ම පාවිච්චි කරන්නේ එතුන් අනාත්ම වෙච්ච ෝකයක් ම පාවිච්චි කරද්දි අනාත්ම ලෝකයක් ඇතුළේ මට මීට වඩා මොකුත් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් ඒනිසා ඒක තමයි මේ අනාත්මය මේ භාගතුරන්ස වදාළ සතතිය මොන තරන් ඇත්තක්ද කියල ඒකානුයා ජීවිතය පවත්වන්න උත්සාහ කරනවා කොට යටට ජීතය අතහරිණක හරීම ලේසි වැඩ නවත කිසිවෙක් බොහෝ දෙනිෙක් ජීවිතය අත්තරන්නේ බොහොම ලේසියට නමයි බුරුලට ජීවිතය අත්තර ගන්න බෑ ඇයි එයාට භාගතු වහන්සේද බහැදිලි කරපු දර්ශනය අනත්තරිය තත්ත්වයක්යාගේ ඇතුලි නෑ. නතුර වක්කලි හාමුදුරුවගෙන් ඔය කතා වහදදි වක්කලි හාමුදුරෝ කිව්වා මට එම සීලෙන් උපවාදයක් මකුත් නෑ එ සීලෙන් උපවාදම මොනවත් නෑ ඒනම් වක්ල මොනවදෝයාට තියෙන හිත්වේ දනාව කියලා බුදුරජන්ස විමසවා. එතු බුදුරජන විමසනකට වක්කලි හාදුරුව කියනවා මටහම කිසිීම හිත්වේදනාවක් නෑ නමුත් මට මේ බුදුරජනසසි දකින්න නැති එක ගැන මට හිත්වේ දනාවත්තියෙන්. එකන්න ඒ හාමුදුරුව බුරද්දක් කලා තිබිල තියෙනවාම හරි භආාමිකට බුදුරජනස වැඩියම ළඟම කුටියලූප නවතින්නේ. ොේ බුදුරජාස බොහෝම ලස්සන කෙනෙකින් තාම ප්‍රිය මනාපිෙනෙක වවන්සේ බුදුරජනසගේ රූපේට බොහම කැත්තිෙන් හිටපු කෙනෙක් වහන්සේට උන් බුදුරජන්සක රූපය දැකීම හරීර් සද්ධවට පත්ත ච කෙනෙක් වක්කලි හාමුදුරු එතකොට එදැන් ඒම කියලා මේ මේ සානස කියනවා දැම්ම ඔබහන්සේව දැකගණ්ඩ වෙලාවක්කට එන්න බැරිවෙෙනක තමයි මට තියෙන කනස්සන්න එකට බුදුරජනස්ව දා අලාංවක්කලි වක්කලි කතාාවත ඇරලදාන්න වක්කලි මේ කුණු ශරීරයේ දැකමින් වට මොකක්්ද තියෙන ප්‍රයෝජනය එතු දැමේ භාගතු වන්ක ශීරයේ ගැනයි භාතුනස වදාළේ වක්කලි යමෙක් පටිච්ච සමුපාදය දකිනවනං යමෙක් පටිච්ච සමමුපාදය දකිනවනං යෝ පටිච්ච සමුපාදම් පස්සති සෝ දම්මම් පස්සති එයා තමයි වක්කලි ධරමය දකින්නේ සෝ දම්මම් පස්සති යෝ ම පස්සති වක්කලි යමික් ධර්මය දකිනවනන් එයා තමයි මා දකින්නේ අන්න ඔක තමයි දර්ශනය අනුත්තරය තත් මකක්ද යමික් පටිච්ච සමුපන්නතාවේ දකිනවනන් යා ධර්මය දකිනවා ධර්මය දකිනවනං යා භාගතු වහන්සේ දකිනවා. බුදුරජනස දකිනවා බුදුරජනස දකින ක්‍රමය උච්චරයි. තු දැන් අපිට එහම දර්ශනය අනුත්තරය තත්ව තියවාද. අපිට මොකක්වත් නෑ. කෙලින්ම බදුරජාන්සේ දකිනවා කියන්නේ විහාරි ආරාමිටයන් විහාරෙන් පන්සල්ගින් විහාරගිටයන එකතු අපිතායන විහාරගේ බුදුරජාණන් වහන්සේ වන්නවා කෙලෙ ැන අපි හැමදාම උත්හ කරනවා ප්‍රතිමාවක් තුළින් භාගතු වන්සය හඳුනගන්න කවදාවත් කරන්න බෑ. ප්‍රතිමාව තුළ බුදුරජාන්සේ වදාළ ශ්‍රාවකයකුට මූලිකත්දැකීම වෙච්ච සදධාවට තල්ලුවක් ලැබෙන ගනස දැකන මේ ප්‍රතිමාව දැමි න තින ප්‍රතිමාාව දැක්කගම හිත නිල යනවා එකන කෙලෙස්වරට ඉඩ නෑ හිතේ බුඩා කැළඹිලා තියෙන කෙනෙක් පවා භාගතනස දැක ගම සම්සුන් වෙනවා ඇතුළන්තය තුළ ඇතුලාන්තේ තුළ උපසමයක් මතුව වෙන තිඒකට හොඳයි හැබැයි බුදුරජානස්සව දැක්හම උපසමය මතු වනාට පස අය තෙලියට ගියම යිත් කැඹිෙන ට එලියර්ගයාම කලමෙන්න්නත් පිමේ දැක්කාම සන්සුන් වඩත් නම් හිතතියෙන්නේ පිළිමේ දකිනක හැමවෙලාම දකින්න බැරි නිසා යාට තියනෙන් නොසන්සුම් කින්තනයඇ පිළිම දිහා බලාගන හැමවෙලා මඉන්න බෑනි එතු පිළිමේ දිහා බලාන හැමවෙලාකමඉන්න බැරි නිසා යාට සංසුම් නෑ එනම් දර්ශනය අනත්රය තත්ය කියලෙ ැන පටිච්ච සමුපාදය දැකේම තුළින් භාගසුනස දකිනකම පරිච සම්පාදය දැකීම තුළින් ධර්මය කිනකම ධර්මය දකීම තුළින් භාගතු වහන්සේ දකිනකම ඔන්නඔය දැක්මට තමයි දර්ශනය අනුත්තරිය තත්ත්වය කියලා කියන්නේ ඒනින දස්සා අනුත්තරීයන් කියලා ඒ දර්ශනය අනුත්තරය තත්ත්වයට එන්න නම් අපිට හි එකදයක් දකින්න වෙනවා පටිච්ච සමුපාදය හඳු ග්ඩු වෙනවා තුළ පටිච්ච සමුපන්න දැක්මක් නැති තැනක කවදාවත් ලෝකයේ අතැහැරීමක් නිස්සාරණයක් බලාපොත්තුවෙන්න බෑ මේ දේශනා මාතෘකාවත්වයන අතැහැරීම සහ නිස්සරණය පිළිබඳව ධර්ම දේශනාවක් කරන්න සරල දේශනාවක් කියලා එතුර අතහැරීම කියන එක කියන්නේ සම්පූර්ණය මානසිකයි එකන ත් ඇව්ලෝකය අතැහැරෙන්නේ ධර්මයේ දැක්ක තැනක ධර්මයේ දැකපු නැති කෙනෙකුට අත හරිනවා කියනකොට ඔලුවටේනි දදනක ධනි පූජා කරන එක එතු දැන් ධානය ව දකටි ොචර ලක ටින ද තින දැනි සරට සක්කාලේ වෙසක්කාල එනකොට මිනිසු දන්සල් දෙනවා එතු එගු ගල බදුරජාන්ස්ගේ දර්ශනය අනත්තරරි තත්ේ අඳුගනවත්නය කියෙලයිම කියන්නේ අයිස්ක්‍රීම් දන්සල් කැ දන්සල් කිරිබත් දන්සල් ලරවා මෙවා එකඒක විදිහයට දන්සල් දෙනවා කඩල දංසල් හයර දන්සල් දෙනවා ඇතින් දන්සල් දෙනයක බොමහො දෙයක් එතුරට දන්සල් දෙනක නරක දෙයක් නෙමේ කාටහරි කෙනෙකුට කැමටිකක් දෙනක කුසපිරෙන්ඩ් ආහාරටිකක් දෙනේක හොඳ දෙයක් ට ඒකට ැබයි දර්ශනය අනුත්තරය තත්ව ආාවොත් අර දස්සානුතර කෙනෙ කාවුත්. එයා වෙසක්ක එක එනකොට බලන්නේ මං කොහොමද මගේ ඇතුලාන්තේ තුළ පටිච්ච සමුපන්නව විමසන්නේ. එතුර බුදුරජාණන්සේ අදවන් දවසක පහළවෙලා බුදුරජාන්සේ මට කිව මොකක්ද භාග්‍යතුහන්සේ මට වදාලේ අද වගේ දවසක පහළ වෙලා බුදුරජාණන් වහම්සේ මා වෙනුවෙන් වදාලෙකුමක් ද මා වෙනුවෙන් භාග්‍යවතු වහන්සේ වදාලේ අන් කවර දෙයක්වත් නෙමයි බුදුරජාණන් වහන්සේ මාවෙනුවෙන් බදාලේ මා දීර්ග සංසා රිපදමින් මැරමින් යන ගම ඉතා දුක් සහිත බවයි. මේ දුක්ෂහිත බවම අඳුනදන්නේ කොහොමද පටිච්චි සඋපාදය තුළින්. එද පටික් සඋපාදය තුළින් මං අඳුරන ගත්තාම ඒ අඳුනාගැෙන ඇතුළ තමයි භාගතුර හසමට දර්ශනය වෙන්නේ බුදුරජනසට මව එක බුදුජාන්සන මාව පේන්නේවට බදුරජානස පේන්නේ ඒ සම්පූර්ෙන් අභ්‍යන්තර වැඩක්ඒක දන්දීමට එහා ගියපු වැඩා එතකට තමයි ඔබට ඔබ අතහැරන්නේ ඔබට ඔබ අතහැරෙන් නැතුව ඔබට ලෝක ඔබ ඔබ අතහරින් නැතුව ස්කන්ද ලෝකය ඔබට අතහරන්න්න පුළුවන්කමක් නෑ ස්කන්ද ලෝකයේ අතැහරීම තමයි දැමි මාතෘකා අතැහරමසා ස්තරී ගැන කියන්නේ අතහරිනවා කියලා කියන්නේ ලෝකයේ පාවිච්චි කරන්නේ කියන එක නෙමේ ලෝකෙ පරිහරණය කරන්නේ කිය එක නෙමී නසි අතහර දමා පරිහරණය කරනක් මානසිකව අතහරල පාවිච්චි කරණ එක එතු මානසික අත්තරල පාවිච්ි කරන්න පුළුවන් එතුළ දැම් ලැබෙන 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 ඔක්කෝම පාවිච්චි කරණය කියක නමේ දැම් භික්ෂුවක් විදිහට සාවාමීන් වහන්ස නමක් විදිර බලන්න හාමුදුරුවුණු කොච්චර ලබෙනවාද. එතුඒ භික්‍ෂුව දක්ෂ වෙන්න ඕනෑ ඒවා කෙරෙ න්නො බැඳී පාවිච්ි කරද ොැදී පාවිච්චි කරන්න ඒ කාලයක් ලැබනාාම ඇත්තරම බැඳනෑ ධර්මයකුත් තිබොත් බැඳෙන්නෑ පින්වත්න ඇත්තටම දෙැම්බලන්න ස්වාමීින්න් වහන්සේලාට කුච්චර දානනි ලබෙනවාද නමුත් ස්වාමි අහන්සලට කවදාවත් ආහාරය පිළිබඳ ගිජුකමක් නෑ ලංකාවිෙන ස්වාමාන්සලට ආහාරය පිළිබඳ ගිජුකමක් නෑ ඒකෙන් කියවෙන්න ධනිවලධනක වර්ජනය කරනවා කියලා හාරය පිළිබඳු සාමානිකෙනෙකුට වගේ ඕලාරික ගිජුකමක්නෑ ස්වාමින්න් වහන්සේ නමකට ඇයි ඒකර ධර්මයකුත් තිබ්බොතුන් සම්පූරින් අතහර දාන පුළුවන් ලැබෙනකොට ලැබිච්ච දේවල් අතහැර දාලා පාවිච්චි කරවාො ලැබච් දේවල් අතහැරලා දාලා පාච්ිරනවා පරිහරණය කරන එක නවත් තන්නේ එනම් අතහැරීම කියල බුදු දහම කතා කරන්නේ සම්පූර්ණය මානසිකව අතහැර දැමීමක් සම්බන්ධවයි එක මේ ෞතිකව අතහැරලදාන එකක් ගැන මේ අපේ සාකච්ඡාව මානසික අතහරදාල කොහම පවිච්චි කරන්න කියලා එතුට අතහරින් ඕන මොනොවද ආයත නහයේ අත්දැකීම් ටික තුළ පින්වත්නී රාගදේශමෝහ අතහැරලදාන් ඕන එ අපි අතහැරිය යුත්තේ ාගමි සක එලිය ලෝකය නෙමේ එිය ලෝක අතහරල කොහමද ජීවිතය පවත්වන්නේ පවත්වන්න බෑ න්න පුළුවන්ද එිය ලෝකේ ඔක්කම අතෑරල දාලා ඉන්ද කරන්න බෑ කරන්න බැරි අපි කියන්න හොඳ නෑන ගහකුට කරන්න බැරි දෙයක් කියන්න හොඳ නෑ එ කළ යුත්තෙමකක්ද ලෝකෙ සැබෑම අතැහැරීම කියන්නේ කඩලදන් සල් දෙන එකද ලෝකෙ සැබෑම අතහැරීම කියලා කියන්නේෙ බද්දන්සලද ධනී කියනි එක අර්ථය තියන්නේ චාග චාග අතහැරීම නෑ පින්වත් ලෝකෙ සැබෑම අතහරීම තමයි තන්හාවා අතහැරල දානක කාම තන්හාවයි බවතන්හාවයි විභවතන්හාවයි අතහැර දාලා රූපේ දකිනකොට රූප තන්නාව හදන් නැතුව ඉන්නන්නේ එක තමයි ලෝකේ අතිශයේ සොඳුරු අතහැරීම. සබ්දය අහනකොට සබ්ද තන්නවා අතහැරල දාලා සබ්දයඇක එකතුවෙනකම බ්ද හනික නවත්තනක නිමි. සබද්‍ය සබ්දයක්ත් එක්ක එකතු වෙන එක හැබැයි සබ්ද තන්හාභ හදන්නේ නැතුව එතුවට ඒ මට්ටම එන්නේ ඒ මට්ටමඉන්නේ දර්ශනය අනුත්තරය තත්ත්වත් එක්ක යතුර දර්ශනය අනුත්තරය තත්ත්වය කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ දකින මට්ටම භාගතනස දකින මට්ටම කියලැන ඇහි ඇහමානයට පිළිමේ මුණ ගහැෙනක නිෙමෙයි අර පටිච්ච සමුපාදය දෙකලා ධර්මය දැකලා ධර්මය දකලා බුදුරජාන්සේ දකිනකාම ධරමය ඇතුළින් බුදුර ජාන්සේ අආඳුනගන්නකම චතුර සතය ඔස්සේ භාග්‍යවඋතුන් වහන්සේ කියවන කම චතුර සතය ඔස්සේ භාගතු වන්සසි කියවනකොට එයාට සැබෑහවටම තන්නවාත හැරෙන්න්න පටන්ගන්නෝ අවිද්‍යවාත හැරෙන්ඩ පටන්ගන්න. උපාධනය අත හැරෙන්න්න පටන් ගන්න ඒය අවි්‍යාතන්න උපාන අත හැරෙනකො නැව නැවත ර හැ ට ත හැරල ෝක මතහැරෙන විද. මහැනට මත හැරෙනකොටින්නවත් නොත පදදිනි කාතය හැරවා උපදදි ත හරෙනකොට අයට ජාමරන දු කාතය හරෙන ක්ක මත හැරියයනවා තෝක්ක මත හැරලදානක ගැන බෝම බරපතල සාකච්ඡක් තමයි බුදුර ජනස වදාලේ පටි දසනය අනත්තරරි තත්වයන හෙන පටික් සම්පති දකිහින්න පායේ එතර පඩිච්ච සමපපාදය ස්වභාවයෙන්ම ගැඹුරුයි ස්වභාාවෙන්ම ගැඹුරුයි ඒ ගැම්ඹුර හැම්ම බෞද්ධයෙක්ම තේරුම් ගණ්ඩෝන ම බෞද්ධෙක්ම තේරු ගන්න න අමාරුවන් අමාරුවන්හ තේරුම් ගන්නන එක තේරු ගන්න නත්තං ඔගොල්ලන්න බදුරජනන්ගේ ්‍රාවක භාවය ඇතුළි දියුණුවක් නෑ ශ්‍රාවක භාාවය ඇතුළේ බුදුරජාණ වහන්සගේ දේශනාව ඇතුළේ ඔොලන්න දුණුවක් නෑ. තම තමන්ට බුදුරජානසක ධර්මය ඇතුළේ දියුණුවක් කර යන්්ඩඕන නං බුදුරජාන්සගේ දේශනාව ගැඹුරාදුන ගණ්ඩුවන මේ පච සම්පද දකින්න ධර්ම ද න්නත් ධර්මී කින්න ුදුරජාන්ස දකින්න දබේ ඒ අපට එකම දෙද යි තයන මේ පරිච සමපන්නතාවය හේතු පලවසින් හැත් සම්බන්ධතාවය අඳුනගන්නකම එතු හේතු පලවසෙන් සම්බන්ධතාවය අඳුනගන්නකොට මේ පඩිච්ච සමපපාදය හතර ආකාරයකින් ගැම්බුරුයි එතට බුදුරජාන්සගේ දේශනා කරපු පිච්ච සමමුපාදය ආර හතරකින් ගැම්බුරුයි පළවිනි එක තමයි අර්ථවශයෙන් ගැම්බුරුයි දෙවනිග තමයි ධර්මවසයෙන් ගැම්බුරුයි තුන්වෙෙන එක දේශන වසයෙන් ගැම්බුරුයි හතර වක ප්‍රතිවේද වයෙන් ගැබුරු න්න ඒ ගැඹුරු තමයි අඳුර ගන්ඩෝන් අර්ථ වසයෙන් ගැබුරුයි ධර්මවසයෙන් ගැබුරුයි ඊට පස්ස පින්වත්ේ දේශනා වසයෙන් ගැබුරුයි ප්‍රතිවේද වසයෙන් ගැඹුරුයි. ඒය ගැඹුරු නිසා මිනිසෝකට අංගි ගන්නත් නෑ ඒ ඇගිගහන් නැති තාකල් එයායට ධර්මයක් නෑ බුදුර ජනස දකි ලත්බ බදුරජාණන් වහන්සේ දකින මට්ටම කියන්නේ සම්පූර්ණය මානසික මට්ටමක් ඒ මානසික මට්ටම තුළ තමයි ඔබට ලෝකය අතැහැරන්නේ. හනම්ම අතැහැරීම ස නිස්සරණය කන මාතෘකාම පිතුු යෝජනා කලාට අතහැරීම සහ නිස්සරණය කියනෙ කත්දකිට බෑ පටිච්ච සම්පාදය දන්නේ නැතු පි් සම්පාති ගැබුරුයි අතර පැත්තකි හත පැතකින් ගැඹුරුයි එතු අර්ථව වසින් ගැබරු ොකදම අර්ථවශය ගැබුරුයි කියලකයන්. මේ පඩිච්ච සවපාදය පෙන්වත්නී අර්ථ වසය නොේ කර්ත දක්වනො නොේ කර්ත දක්වනො අර්ථ වශසින් ගත්තා පරිිචි සම්පාදය නොවේ කර්ත දක්වනො එතො දැම්ම පරිිච්ච සමපාදය අර්ථවසයෙන් ගැඹුරුයි කියලා කියන්නේ පින්වත්න මේ පලය අඳුනාගන්න එක ගැඹුරුයි පලය මොකද පලේ තැකු දාාරණයකවිදිර ගමු පලය තමයි අපි මේ බුක්ති විදිිරි මට්ටම ගොල පාචර මටම ති ගොල අදකන අදකීමම් ලොකති යි පලයක්බි විඳන්නේ ඕක පලයා ආයතන හය අදැකම පලයක් විඤ්ඥානය පිහිට නතියන පලයක් ඇටියට නාම රූප ධර්ම මේ වෙලා පහලවෙන්න පලයක් ඇටියද මේ වෙලා ධර්මයහිෙන්නේ පලයක්කෝගොල්ලන්ද ඒක පෙර අවිද්‍යාව පෙරකාරමයක පලයක් එ එකකන මේ ලෝකේ නැවත නැත එකම දෙයක් වෙනවා පුන රෘක්තිය නිකමද නත දවීම පවතින එක මයි ඒ ලොක පැත්ම කියල කියන්න එතර මේ මුණ ගැහිමි පලයයක් දැන් සමටම මෙතන් ඉන්න පුුවන් එන් ඩෝනාවටාපපු එක්කම මෙදැන් සමට මනහනකොට වනටීබ එක දානකොට යාහම්බිම් අහුවෙන එක්කෝ මේ දැන් නිකම් විදේශනාවක් කරන්න ඕන කියන දහ සිං කරන සහ දේශන වහන් දෝන කියන දහ සිංහන අහම්ෙන් ටීබ උඩට පාල්ට යනකොටික් රූපවාහිනි දෙකළ බලන ඉදි බැලුවම නිකන් යාටක්ක පාරම නිකන් අහාබූ විදිීර් තමයි ධර්මී මුණ ගැහෙන්නේ එමට පෞද්ගාලයකමහත්තේකිවව ස්වාමනින්සමන් ගොඩාක් ජීවිතයේ පිරිහිච්ච කෙනෙක් බොම කලබල කෙනෙක් මගේ මතේ මම දරාගෙන ඉන්න කෙනෙක් එතුට මම හරි දැඩි කෙනෙක් තුර මගේ වඩ මගේ ළඟ හිටියේ යාලුවත් එහෙම ඒ වගේ මට්ටමය මංන්ඇ සුරු කළේ හ ම ගොඩක් ජවිත වරද ගත්ත කෙනෙක් සහ ම බැරදුච්ච කෙනෙක් ම ජීවිතය ගොඩාත් මේ රෞද්‍රයි බොහම ගොරසු ජීවිතයක් මට තිබ අපේ බිරිඳ වුනත් අපේ දරුව වනත් මගේ වචනයට වඩා එක වචනයක් උඩට කතා කරන්නේ නෑ අන්තිමතීරණයේ මගේ තීරණයේ මගේ ආත නිතයහෙමයි මගේ යාලුත්තහෙමයි ති මම් බොම දැඩි කෙනෙ තොට මම කියැන බොහම ර්ථකයක්තියන ොහොම ශක්තිමත් පදනමක් කදාගත මහතෙක්ති ය කියන ම හරි දැඩි කෙනෙක් ම බොම දරනළු කෙනෙක් එක දවස කි මේ එකතු වෙලා යාලුවත් එක්ක එකතු වෙලා කහිප දෙනෙක් වට වෙලා ඔය මගේ තරමත් පැෑම් සාධය්දකොයිද එක එකතු වෙලා ඉන්න වෙලාක ඉති වමන්ස ක ජීත ධර්මයක් නෑන ධර්මයක් නැති වුනා ඉති දුස් චරිත විතර ජීවිතයතිදන්. ර්ම මයි ඔබෝ තම සුරා කලා පරිසන් කරන්නේ ඇ දර්මය නත දැ කැෙ කිය ල මිචර බනහ රට ල්ල ඇයිම මෙහමවෙන්නෙ කියෙලාහ පුල ඒම බනවල ප්‍රශ්නේ මනිසු ජීත ගලපගත්තනති ප්‍රශ්න ඒ වඩම අපිට චෝදනා කරලා හරිියන්නේ ඇ සමර ආයයි කියනනීම නේද. මචර බාහලාන ඇයි විචර පිහිලාතට පිරහිලා තිෙන්නේ මනිසු ජීවිත ධර්මයක් නැතිකම. ඒකට අපිමුණුව කරන්න දෙගයක්්‍යයක් ගානකින් කනමිල් කල බන කියන්නද ඒැ කියමනිසුන්ට නෑ. ලෝක හැකියාවව තියෙනවා ලෝකෙ බලගු භාගතු වහන්සක ධර්මයටති නිල්ලුමද පුදුම ඉල්ලුම ලෝකි විල් ඉල්ල මක්තින භාගතු වහන්සක බුද්ධ වචනයට එති ලංකාවේම නැත්තේ අර ලංකාවේ ස්වභාවයෙන්ම ධර්මය ධර්මය රුමයක්ති නො ලංකාවේ උරුමේති බව වටින්නේ ඒ සස්බභාවෙන් උරුමේති බව වටින්නේ එක දැ බලන්කවා අම අතගෙන් බොහම දුක්මහසේලා හම්බ කරපු ධනයක් දරුවෙකට උරුමේ ති න කොල්ල එකකටින්නේ න්න තාර්විදිරෙක විනාස කරල දාන්නේ ඇයි යාට ඒක ඇතුළේ තියෙන දුක තේරෙන්නේ එයා ඇතුළේ ක්‍රියාවලිය දන්නේ නැගිට පවිධය දන්නේ අම්ම තාත්තල එමොකක්වත් දන්න ඇති වුණට පසේ යාට ලබිච්ච මුදල ලැබිච්ච වත්කම යට වටින්නේ ඔන්නවශ්‍ය විදිර වියදන් කරලාදාන අනඒ වගේ එතකට ඒ නිසා තමයි ඒවිදියට විනාශ වෙන නිසා තමයි යාර වටිනාකම අඳනගන්න ඕන මේ බුරජන්සක ්‍රාවකයකුත් මේක වටින් නැතිනිසා තමයි එය සද්ධවාදාගන්න ඕනු පළවෙනඟයි සද්ධ වවාදා ගන්නුටයා දනම් බුදුරජානසක කහොම කෙනෙක්ද එත බුදුරජාණන් වන්සක මේ අවබෝධය කියෙනෙකට එන්න වනාන්ස කොමුණාද කළේ හරියට අම්මතාත්තා දුක්විඳපු විදි යාපු ගමන ඉට සම්මතාත්තා මේ දවේලක් කරවවෙලක් කාලා ඒ කාලේ නැගිට පු විදිිය ඒමගෙනාර දරුවෙ කහනකොට තමයි අරත අයාට ලැබිච්ච ධනයට වටිනාකම යන්නේ මඒ අයට බුද්දේශාව කියන හනිමි ශ්‍රද්ධාවී ප්‍රතිලාවයක් විදි තමානිව වන හම්බවෙනවා. ඒතු සදධාාවක කල මේ බුදුරජනසය කියන් පිවන හයන කම එතුර බුදු කෙනෙක් කියලා කියැනමි එක පාරම මේ අදගෙරින් එළියට ගිහින් මාලිගාවන් එලියට වැඩ කරලා බුදුුණනාා නිෙමි. අනම රාග්න කාලයක් මහාකල්මම සංකයේ ගනන් මනෝප්‍ර නිධාන වාප්‍ර නිධාන පුරාගන ඇවිල්ලා පුද්දුම විදිේ දවුණුවක්හදාගනයිතියන්නේ. ඒදීඋනුව කියන්නේ බුණහන්සේම කියනවා මහනි මම සමහර දවස්වලට සමහර දවස්වලට එක මුහටයක් වලඳලා ඉඳදලා තියෙනවා බෝධි සත්ව කාලේ එකඩැබර හිටියක් වලදලා ඉඳලා තියෙනවා එක ඩම්බර ගෙියක් වලඳදලා ඉඳලා තියෙනවා මහණනිි දවස්වල මගේ ඔලු අතගානකොට මේ මහනි මගේ මේ කෙස්ටික ගැලවිලේ නවා ඔු අතගාදී තිත්ත ලබු ගෙඩියක් කුළඟට වේල ලාගියාව වගේ මහනි මගේ හිස බේලිලා ගියා ඇඹුරු ලිඳින් තාරකාපේනවා වගේ මගේ ඇස්ොල කලු ඉංගිරිියාවේ ඇතගියා යටගිය බඩ අතගානකොට මහනිනි මගේ පිටාහුුණ දිරාගේපු සාාලාක පරාල ටිකත් තියෙනවගේ තමයි මහනි මගේ පපු යටකට මට වුුණ ඒකාලේ මගේ ඇඟ වේදනානකොට මහනි ම ඇගේ ඇඟ පිරිමඳනවා අපි අර ඇගේ වේදනාව අතගාන පිරිමදිනකොට පින්වත් මහනනින මගේ ලෝටිකත් වැටනවා මගේ සරීරයේ සමහර ැවලින් දූවිිලිවලින් වැහිල ගිහින් දවිලි තට්ටු තට්ටු පිරිල මංගේ සමපාත්තිය බිඳ ගත්තිනෑ. සමහර දවසල ම ාාවනාවින් වාඩියුනාම මිනිසු මන්දිහා බල මේ නම්මහා මෝඩ මිනිහෙක් කියලා හැරිල අන්ඩ යනවා. නැත්තම් මේ කැලෑවකට වෙලා මේ බඩවේලි යනක මොකද මිහිම කරන්නේ කියලා මිනිසු දොස් කියලා යනවා සහර තරුණය මගේ මූනට මුූත්‍රහ කරලග හින්තියෙන. හර පොඩි ම ැල් ම වල් කටු ගහල ගහිතියෙනනව සමපත්තිය ඉන්න ොඩ ම කලට එක ඔය ගඩා ගඩි ෝයාගන පඩිො කංල් ලීකෝටු හල යනවා කියනවා සහර කොල්ල ඇත ඉදල පස්වලින් ට ගහනවා ඒත් ම සමාපත්තිය බිඳ ගත්ති නෑ එමයි මහනි නි මම්ම වනාන්තරවල හුද කලාබේ ගැඹුඩු වනාන්තරව ධර්මය දෙවුණු කරගත්තේ. හර දස්සල් පොඩිියු ඇල් මන්දිහා බලාගෙන හැගිල ගස්යට ඉඳල ලාගනන්නවා මන්දිහා බලාගෙනනින්නකොට මේ පොඩි ලමයි කතාව නෝල් මේනං මේ සාමාන්‍ය මිනිහෙක්නෙමි මේන යකිෙද්ද කොහේද. මේ බඩත්තක වේලලාගහි ගැස් දෙක යටටගහි අමුත්තු පෙනුමක්තියෙන්න කියලා පොඩි ලළම මොකදරන මටිගෙනනල් මන්ගේ ඇන්ට මටි ලා ගහි තියන සහරදසල් වේගින් වෙහැල වර්සාාවෙන් ඒ පස්සේදලාගියත් මම සමාපත්තිය බිඳගත්ති නෑ මහන්නිම මේ බුද්ධත්වය කියන්නේ බෝම දුෂ්කරව අවරුදුහයක් තිස්සේ ඉතා දුෂ්කර ගමනකාපු ගමක් ෙදඋඩට මේ විදිර බුදුරජන ගෙන දකිින්ට දකින්න තමයි ධර්මීයට වටිනාකම යන්නේ. ඒක ගැන භාගතුනාන්ස ගෙන හොයන්න නැත්තං ධර්මය ගෙන හොය නැත්තන් සගයා ගැන ොන්න නැත්තං ෝකයේ සුඳරු ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයක් මොුණ ගැහෙ නෑ. ඒකයි ධර්මිහිම කියන්නේ. සද්දා ඒක ඒ ඒ වගේර වටිනාකම යන්නේ නැත්තන් ඒ වටිනාකම ගියපු නැති ධරමියක්ක් ඇඟැලුම්ම ඉන්න සාම්ප්‍රදායක බෞද්ධකම තියෙන්න්න පුළුවන් මාසකර වරධාන ටික දෙන එක හාමුදුරුවන්ගේ ඕනෑ එපාකං හොයන එක ඊට පස්ස බෙර විහාරයේ බිහාරාංගදවලට යම් කිසි ආකාරයක මුල්ලෙ මේ දායකත්වයන් දරනෙක ඔය වගේවා ටිකක් අපට තියෙන්න්න පුළුවන් එ බඳු තත්වයන් ටිකක් අප තියෙන්න්න පුළුවන් ඒම තියෙනවා කියල කියන්නේ ලොකු දෙයක් විදියට සලකණ්ඩ එපා ඒ මටමැන ලොකු දෙයක් විදිරි සලකණ්ඩ එපා ොකද ඒකට වඩා මේ මේ පිනතුන් යෝජනා කරන මාතෘකා වගේම ලෝකෙ සැබෑවටම අතැර දැමිය යුත්තේ ඔබ තින ිලමුදල් නොව මානසිකව ගොඩනැගෙන තන්හාව තන්හාාව එක අතහ අතහරින තාකල් බුදුරජාණන් වහන්සගේ නිශ්චිතසාාවකය අමුණ ගැහෙන්න්නේ ශ්චිත ශ්‍රාවකය මොුණ ගැහෙන්න බෞද්ධකමක එක්තරා හැඩයක් කම්බ වෙන්න පුළුවන් නිශ්චිත ශ්‍රාවකෙක් මුණ ගැවුන් නැත්තන් නා රක්ෂිතයි ආරක්ෂාවක් නෑ එතඩේ ආරක්ෂාව සහ නිශ්චිත ශ්‍රාවකම ඔක්කොම මතු වෙන්නේ පටිච්ච සමුපාදය හඳුරා ගැනීමත් එක්ක එරකෙන කාුර ශ්‍රද්ධ පරි සම්පද න්ුරන් අන්ුරගැ තම බුදුරජනසයෝ දකින්නේ ඒ දැකපු තැනක තමයි භාගතු හන්සකිර අසාහාය ්‍රදධාවක් උපදන්නේ අසීිත ශ්‍රද්ධාවක් උපදින්නේ එතකොට ඒගනිව පටි සම්පාධයැකම ධර්මීදකිනවා ධර්මී දෙක ුදහරදක්කි නො කියලා එතකො දැම් පටි සම්පාදය දින්ට අමාරුවෙන් හතරකායක ගැඹුරක් තිනව අර්ථවශයෙන් ධර්ම වයෙන් දේශනවශයෙන් ප්‍රතිවේදවශයෙන් ගැඹුරුයි එතකොට පලය අඳුනාගන්නක ගැඹුරුයි මේ පලයක් භුක්ති විඳනවා අපි මේවිලා පලයක් භක්ති ඔබ තුළ ගොඩනගැෙන වේදනාව පලයක් සැපවේදනාව කටගණනික පලයක් දුක්වේදනාව කට ගන්නන පලයක් නහන්ඩ ලබෙන ඕන පලයක් එක හම්බයක් නෙමී මේ ඔගොල්න්ට ධර්මසාලාවේ මෙතනම මැදිරයේ මේ ධර්මාශනනි සර බණහන්ඩ හම්බුන නේද ස්කාලයයක් ඔගොල් බනහපු අය සංසාරී අනාද තුරෙනෙ කියැරල න මට නං හෙම එකක් නෑ මට නංගෙම තේරෙනෑ ඔබට තේරෙන්නේ උපතේ සිට මරණය දක්වා අදැකීම්ටික ඇතුලේ ජීවත්වන විිනිහක් විතර. සංසාරරිකව ගත්තට පස්සෙ පිවත්න්නේ ඔබට මේ ධර්මී කියවන්ඩ හිතෙන්නේ ධර්මී කතා කරන්න හිතෙන්නේ ධර්මය ඇසුරක්තියාගන්න හිතෙන්නේ පිවත්න පෙර හැකියාවට මයි පෙර හැකියාවට මයි පිවත්න්නේ ඒක සුළු පටු හැකියාවක් නෙමේ අහම්බයක් නෙමේ එතුර මටේ මහත්තේ ය ඔය කියාපු සිද්ධිය තොරයා ගොඩා පිරිහිච්ච මනුසේ පිරිහිච මනුසය මට කි්වා දව ඒ දැන්ඒගොල්ලු මේ ඒ සාධය අතරේ දැගිතින් ඔය නිකං රපවා එකයාගේ බොම් සල්ලි තියෙන කෙනෙක් ඒ රූපවාහිනි දාලතියෙනකට ටිකන් අපි අර සාමාන්‍යෙන් ඒ චැනල් මාරු කරන්න උඩට පහලට යනුවනී ඒ යනකොට අහම්බෙන් මේ ප්‍ර්ඥා නාලිකා වැහිලා අහම්බෙන්ඒ කන යා හොඳ සිියනු නෙම ඉදලතියෙන මිකාබිවවින්න බෙලාව හම්බිෙන් මොකක්දවමට වාක්‍යයක්කිවමට මතක නෑක. ඔන්නයි වා්‍ය මතක තියාගෙන ඉක්මට චැනල් එකත් මාරු කරලා දැම්මතන වෙන වැඩක්නන්නේ. ඔයාත බනවලට බනහන්ඩ බෑනනි. එඒනිසාම ඒක මයක නික් හහිල්කොට මතකතතිවෙලා නික මෙයා බොම රෞද්‍ර මුස්සෙක් බොම ගොෝසු මනුස්සෙක් හදවතත් එෙතමනයක් නැති මිනිහෙක් වචනයක් කිවෝොත් කිවවාමන වගට දැඩි නුස්සෙක්නී ගෙදරා ගෙදර බිරිඳවත් ආහුවක් නැතුව කතාවක් නැතුව එයා තමා අන්තිම කතාව කියල ඒ කතාවට වටිනාකමත් දෙන විේ බොහම දඩ්ඩු දැඩි තීරණක් තින මිනිහෙක්. සෝකතියාගේ ඕක ඇහලා ක ඔලුවි තියාගත්තක ඔයවා කියය. හම්බි. ඒවාක්‍ය ඔුවිතියාාවගෙන පහුවවෙනිද වැඩට යනකොට මෙ කිව්වා කිව්වා මෙන්න මේ වෙලාවට මේ ගියපුදේ මේ බන මේ වෙලාවට ගියපු බණ ඒ සාමිණාන්සේ කවුද හාමුදුරුව කවුද කියලා හොයා මට කියද කිය කිව්වාලු එත දැන් හොඳ සී යනුත් මේ කැහුුණේ ඊට පස්සේ පහුවෙනද දැම් බිරිද ඉති හොයලා මංහිතාන්න මේ ප්‍රඥ නාලික කවට කතා කරලා කියත්පුොට කහල බලලා ටසි කිව්වාම එදා තමයි මේ ඔෆිස්තකට ගිහින් එදා නිකං දේශනාවත් දෙකක් කහන්න පටක් ිලෝ දෙයක් තේරුනෑැකිවෝ ඇතියාගේ ධර්මයක් ඇත්තෙමනේන ඊට පස්සේ ටික කාලයක් යැනකොට ඒ ධර්මයාහගන යනකොට පුද්දුම විදියට ඇතුලාන්තේ විශාල වෙනස්කම් ටිකක් ඇති වුුණා කි්වා වෙනස්කන්ටිකක් ඇති වුණාකිවා ඒන යාගේ ගෙදරායියටත් පුදුමයි කියනවා අපේ මහත්්‍යයම මේ අවරුදු පනස් පහක් විතර වෙනකං හරිම දැඩි තීරණ තිබ මනුස්සේ ගඇතුලේ ිචර තෙතමනයක් හොම දෙන්නේ ගෙදරටත් පුදුමයිෙන එකන ධර්මයහන එක පවා එතකට ඒ මහත්තයට අහම්බික් ධර්මී මුුණ ගැහුණන් එක අහම්බයක් නෙමි ඒ අහම්බයක් නෙමි එයා සංසාරය ධර්මය අහපු කෙනෙක් සංසාරය ධර්මයආහපුන ඒ එක වච්නයකට අර්ථයක් යන්නේ ්‍රසාමාරට අපිට කොචර ණෑහුණන් නිකං හරද සාක්ෂි ඇතුළේමී විරාගී භාවයක් නොඇල් මක් ධර්මී කෙරෙහි චන් දෙයක් ධර්මී කෙරෙ කැමැත්ක් උපදදි නැත්තන් ඒ උපදින් ැතියකෙන් ප උපදිින් නැතිකෙන් පේන්නේ. එයා සංසාරයේ ප්‍රච්ඥාව වඩල නෑ කියනෙ. ප්‍රච්ඥාව වඩපු කෙනෙකුට සමර වච්චන දෙකයි තුනයි. එකන් කරන්ටික වැදදුනවගේගේ ඇතුළ වෙනස්සෙන් පටන් ගන්නේ. එතුට ඒ වෙනස්වීම කෙසේ වෙත් ඒ ධර්මී ඔබෙ කණට මේ වෙලා වැටින එක. සංසාරික පුරුද්ධ. සංසාරිකව ඕගොල්ලෝ නිතර නිතර බණාපු අය. නැත්තම් සතියේ මැද දවසක මේ පින්න තුන්ට ඔය වැඩ උක්කම අතැල දාලා. තියෙන වැඩ හෙටම ට කරලා මේ මැදිරියකට ඇවිලා බන කියවඩ ඔන්නේන? බනහන්න ඕන්නේන? මොකද මේ කාලි වැඩ නැතු වැටද. නැයියාල් සසාර පුදේ නිසාට ෝගොලන් ගොඩාක් ධර්මී තේරලා නැතුව ඇති. නමුතිේ සසර පුරුද්ධෝයන්නේ. අසර පුරුද්ධ එනකොට එක තැති බුද්ධ ශසනය ඇතුළේ දෙියුණු කරායන්න පුුවන් අවස්ථා ඉතාම ටිකයි හම්වෙන්නේ. සංසාරයදවුණු කළත් බුද්ධ සාාසනය කාර්තය සම්පර්ණය මතුකරගන්න පුළුවන් අවස්ථා බොම ටිකයි. එහෙම අවස්ථාවක් මේ එළමිලාතියන්නේ. සොඳුරු බුද්ධෝත් පාදයක අසිරිය ලැබෙනවා. උණුසුම ලැබෙනවා රැකවරණය ලැබෙනවා එක හරි වටිනාදයක්. එතර මේ බුද්ධ වචනය කියන එක පින්වත්නී සම්පූරණයම අර්ථවශයෙන් ගැඹුරුයි අර්ථය න දෙංකුළු ජීවිතන අර්ථය එකතු වෙලා තිය නමොකක් ධර්ථය වි්ඥාණනාමරූප සලා යතන පස වේදන ඔක්කොම අර්ථය පලය එත එතර මේ භෘක්තිවි ඉන්නේ පලයක්. එක අම්මතාත්තකි පලයක් නෙමේ ආණ්ඩුවේ පලයක් නෙමී ඕගොල්ලොම පෙරාවිද්‍යාව තන්නවාදී කෙලෙස් පදනම් කරගෙන ගොඩ නගාගත්ත පලයක්. ඒ පලේ තමයි මේ වෙලාේ ඕගොලු පාවිච්චිරගෙන ඉන්නේ ගො දෙ මේ අර්ථවසයෙන් ගැඹුරුයි. මේ වෙලා පලයක් කියනක තේරෙන්නේ මේ වෙලා පලයයක් කියනක තේරම් ගඩ තරම් අප ප්‍රඥාව දරුවෝලයි අපට තේරෙන්න්නම මීවෙලා මේ තත්වේ හැදුවේ ලෝකය. මේ තත්වේ හැදු අප අම්මසාත්තා.මීතත් ඒගුල් අප යුතුගම කලේ නෑ. මේ තත්වේ හැදුවේ අනාධිමත් කාලයක් තිස්තේ ට පාලනය කරපු පාලකයෝ. ඔන්න ඔය මගේ නිකං එලිය හේතු ගොඩාක් ක අපට පේනවා. ඇයි. අ පටිච්ච සමුපාදය අර්ථමසියෙන් ගැම්ඹුර යාට ස් පර්ශ වෙලා නෑ. ගැර ස්ර්ශවෙලා නත්තියනව වනගගේ දන්නවා මේ පවතින තත්ත්ය මා විසින්ම සංසාරිකව හදාගත්ත එකක්. මොකද මම බුක්තිවිඳින්නේ පලයක්. ඇතු මේ පලේ හිමිකාරිත්තය සංසාරිකව හේතුන්ගේ ගොඩනගි්ච තත්ය. ඇතු අර්ථමසියන් ගැඹුරුයි යන මේ පල ආඳුන ගන්න මට්ටම. ධර්මවසයනුත් ගැබුරුයි. එතු ධර්මවසයෙන් ගැබුරුයි කියලා කියන්නේ පිටවත්න ධර්මවසින් ගැබුරුයි කියල කියන්නේ. මේ හේතු ටික හොයාගන්නක ගැඹුරු හේතුව තුල ගැඹුරක් තියෙනවා එතකොට මේ ධර්මී කියනෙ බොහම ගැඹුරු වර්ථයක් එතකොට පටිච්ච සමුපන්න බැලවාම පලය වගේම ඒ පලේම ආය හේතුවක් වෙනවා දැ හේතුවක් වෙන ඒ ැන උදාහරණයක් ඉදිරි ගත්තත් මේ බෙලාවේ ඔගොල විඳන වේදනාවතින් එක සැපවේදනාවක්කෝ දුක්ව ඒක පින්වත් පලයක් පලයා එක පෙර ජීවිතය සංස්කාරවල පලය ඒතු ඔබට සැපවේදනවතියනවා න ඒ සැපවේදනාවගෙන ලෝක දකිින් දෙපා ඔයා නිසාමට සැපයි මෙයා නිසා සැපයි අහවලා නිසා සැපයි අහවල් දේ නිසා සැප එහෙම දකිින් දෙපා මේ සැපේ පලයක් මේ සැපේ පලයක් කවදා පලයක්ද පෙර කුසලා කුසල සංස්කාරයන්ගේ පලයා පෙර කුසලා කුසල සංස්කාරයන්ගේ පලයා අපිට පේන්නේ පෙර කුසලා කුසල සංස්කාරය පලයක් විදරද මෙිහි කාගේ හරි පලයක් විදිර අද පේන මෙහි කෙනෙක්ි පලයා මන් සැපං හිටිය එයා නිසා මන් සැපහි හිටිය ඔයා නිසා මන් සැපින් හිට මේ දේ තිබ්බ නිසා කීක මෙ තිබ්බ මෙහි අත්දකින ලෝකයේ තමයි ඔබට මේකට හේතුව විදි පේෙ ඇයි අර පටිච්ච සමුපන්න හැකියාව නෑ ඇතුලේ ඒ හැකියාව නැති වනාට පස්සේ එයාට මේ ධර්ම වටා ගණ්ඩ අමාවරුයි යා ධර්මීට ඔොරොත්තු දෙන්න එතකුණ මේ බලාවේ ඔබට සැපයක් තිය නවන එක පෙර කුසලා කුසල සංස්කාරයේ විසින්ගෙනාපු තත්වය එතුො ඒ සැපේ මත්ද මේ තත්වේ අඳුනගත්තේ නැත්තං ඒ සැපේ මත පිහිටපු කෙනෙක් ආයත් කෙලෙස් හදාගන්නවා කෙළෙ සදාගන නැවතත් අනාගතයට දුක සැප හදාගන්න මට මක් තියෙනවා තුට අනාගතයේ දුක සැප හදාගන්න මේ වෙලාවේ වද සැපවේදනාව තුළ මේ තත්ය හඳුනා නුගැනීම මත වැඩකරනකම බලපානවා ඒනං අර පලේම ආය හේතුවක් වෙලා අනාගතයට පලහදනෝ. හේතු පල සම්බන්ධි කියන්නේ උනෝක. ඕකට තමයි ධර්මවාසයෙන් ගැබුරුයි කියන්නේ. මේ බෙලාවිම පලය, අනාගතයේට අය හේතුටික අනාගත අන් මේ වෙලාවේ පලය හේතුවක් වෙලා ගැන වේදනාව කියන්නේ පෙරකුසලා කුසලතාවේ තත්ත්වයක් ඒ වේදනාව තුළ අවිද්‍යාව මිශ්‍රනං අවිද්‍යාසාගතනං ඒ වේදනාව පදනම් කරගෙන සිතිංකයින් වචනින් වැඩ කරලා ආය අනාගතයට පලහදාගන්නවා අනාගතයට පලහදා ගන්නවා. ඇතුර අනාගතයට පලයක් වෙන්න මේ වෙලාවේ විදිනකම බලපානවා එකැන සැප ේදනාව පදනම් කරගන සැපවේදනාව ඇසුරේ සිතිංකයිෙන් වචනින් අලුතින් වැඩකරන්නගියුත්තුන් ේදනාව තුළා අවිද්‍යා සහගතනං එතකේ වේදනාවම හේතුව වෙලා ආය අනාගතයට පලහදනවා වේදනාව කියන්නේ අතීත හේතුන්ගේ පලයා ඒ පලේ තුළා අවිද්‍යාව මික තේරෙන් ඇත්තං ඒ වේදනාව තුළ මුලාවෙල් අනාගතටයි හේතු හදාගන්නවා අනාගතයට පලහදාගන්න. ඔන්න ඕක තමයි අතී තනාගත වර්තමාන කියන තුන් කාලය තුළ පුද්ගලයාගේ පැවැත්ම පෙරභවය වර්තමාන භවය සම් මතු භවය අතර පැවැත්ම හේතු පල ටික අන්තර් සම්බන්ධයක් හේතු පලවල එකන එකට ඇතිවෙච්ච සම්බන්ධතාවයක් එතකො ඕක ඔයයාහම්න්ධතාවටන ධර්ම වයෙන් ගැුරුයි අර්ථශ නුද ගැබරු ධර්මසය නදත් ගැබුරු දශ වස ුද ගැබරු ද මේක හමෝටම තේරු ඩ හ යමාරු ක කොතරින් පට ගන්ඩද කොහම කියන්දදික ල අපට හගහිර තේරන්නේ ඇයි සමරයට වේදනාවගෙන වැටනවා. සමහරයට තන්නාවගෙන වැටයනවා. සමරයියට උපාන ගැ වැටයනවා. සමහරයියට ජාතිී ගැන වැටයිෙනවා කාඒකනට එකක දිර ටහහි ඒක්තැ ගෙන ස් පර්ශවෙනවා සමරයි නාාවල් ූප ධර්ම හොදර තේරෙනවා සමහරයට ආතනටි හොඳදර තේරෙනවා. සමරයට මේ අද්‍ය ගෙන හොදර තේරෙනවා සමරයට ආශ්‍රව ගැන හොඳර තේරෙන සමරයට මේ කුසලලා කුසල සංස්කාර් ගැන තේරෙනවා. සමරයට විං්ඥා ගැන තේරෙනවා ා ගැ ේරෙනෙෙනට සංකකාර්ගන තෙරන්නේ හරිර සමහරවිට සංස්කකාර් ගෙන තේරණකනට අවිද්‍යාව ගන තේරෙන්නේ අවිද්‍යාව ගැන තේරණක නට ජරාමරණ ගැ හරිගෙන තේෙරෙන්නේ. ඇති මික මේ හරි අමාරුයි තේරුම් කරන්න අමාර දේශනාවසිනුත් ගැබුරුයි දේශනාවසිනුත් ගැම්බුරුයි ප්‍රතිවේදව වශයදත් ගැරු මක පතිවේද වය ගැබරුයි කියල කියන්නේ ප්‍රතිවේද වශයෙන් ගැම්බුරු ගැන අවබෝධය අවුධ කරන්නත් ලේසිනෑ. ක යම් කිසි ආකාරක වචනනාර්ථය තේරුම් ගන්න පුුවන් වචනවල ර්ථයේ යම් කිසි ආකාරයක හඳුරු ගන්න ලුවන් හැබැයි පන්නවත්න්නේ ප්‍රතිේද වශයෙන් ගැඹුරු මොකද මේ ප්‍රතිවේද ගැඹුර කියල කියන්නේ ප්‍රතිවේද ගැඹුර කියල කිය නම ඥානය තුළතියනො පැති දෙකක් එකක්තම අනුමානඥානයහ ප්‍රත්්‍යයක්ෂඥානී කියලා අනුමාන ඥානයයි ප්‍රත්්‍යයක්ෂ ඥානයයි කිය ඥානී දෙපැත් තක්තියෙනවා එතකොට අනුමානදැන්ින් දුමක් නගිනවානං දුමක් නගෙනවා නං එතන ගින්නත් තියෙන්න්න ඕන. ගින්නක් ඇතිකෙනට අනමාන කරන්න පුළුවන් දුම ගැන දන්න මිනිෙකුට දුම නගෙනවනං දුමනං අතුළ ගින්නක් තියෙන්න්න පුළුවන් කියලා අනුමාන කරන්න පුළුව. හැබැයි ගින්නක් තියෙන බවටයාට ප්‍රතියක්ෂ බවත් නෑ. ඇයා ගිහින් හා දුනගෙන නෑම මෙතන ගින්නක් තිෙනවා කියලා. දුම තියෙනවනං ගින්නක් ඇති ඇතුළේ. කිය නිකම් එලියට පෙනු ැති වුණනාට ඇතුළේ ගිනිගන්නවා ඇති කියලා යම් කිසි ආකාරක අනුමාන කරන්න පුළුවන් අනුමානඥානය එතකොට දැන් අනුමල් සත්‍ය අවබෝධය සම්බඳධ පැත්ති දෙකත් තියනවා අුමානයසා ප්‍රත්තික්ෂ වැදගත්ම දේ තමයි ප්‍රතික්ෂඥානය ප්‍රතික්ෂ ඥානය එක යන ර ගින්නක් දුමක් තියෙනවා නම් ගින්නක් ඇති කියලා අනුමාන කිරීම ඉන්ද්‍රී අදදැකීමක්ක වටු පත් කරගන්න එක ඇතුළටම ඇතරම ගින්නක් තියෙනවා මයි කියලා අත්දකින මට්ටම පින්වත්නී එතකොට ඒ අදදැකිම කියන එක ඉතාම වැදගත් දෙයක් යම්බෙලාවක පින්වත්න්නේ අනුමානයේ කියල කියන්නේ අඳුරේ තියෙන දෙයක් නිකං පහනපත්තු කරගෙන බලනො වගේ අනුමානඥාන අඳු අන්දකාරයේ තියෙන දෙයක් දකිනෝ වගේ තමයි අනුමානඥානය ඒක වෙන්නත් පුළුවන් නො වෙන්නත් පුළුවන් එතකොට ැමේ අනුමාන ඥානී කියල ැන්නේ සම්පූර්ණ එකක් නෙමී ප්‍රත්්‍යයක්ක්ෂඥානය කියල කියැ ඉරපාහලා තියන වෙලාට බලන වගේ. ඉරපායලා තියෙන වෙලාට යමක් දකිනවා වගේ ප්‍රත්්‍යයක් සයි විශිෂ්ඨ ඥානින් දැකළ තියෙනවා. හරියටම දැක තියනවා අනුමානී කියන්නේක අන්ධකාරය දෙයක් දකිනවාවගේ පින්වත්නී. එතකොට ඇසට දැගේ එනක් කියන පුළොම ගැඹුරත් තියෙනවා ඇසට අහුවවෙන්නේ නෑ පින්වත්නී ප්‍ර්‍යක්ෂය පත්ක්ෂ ඥානයේ ඇසට අහුුවවෙන්නේ. ඇසින් අපි අත්දකින ලෝකය ආනුමානික ඥානයක් ප්‍ර්‍යක්ෂඥානය හුව වෙන්නේ ප්‍රඥාව පදනම් කරගනයි දියුණුකරපු ප්‍රඥාවක තමයි ප්‍ර්‍යක්ෂය ප්‍ර්‍යක්ෂය ඇත්තම තත්වය තේරෙන්නේ එතකො ඇස ඉදිරියට එන රූපය පෙනුනා කියන්නේ අනු ඒක ප්‍ර්‍යයක්ක්ෂඥාණය නමී ඒක ඔගුල හිතාග නින්න මට්ටමක් නමුත් ප්‍ර්‍යක්ෂයේ කියල කියන්නේ පින්වත්නී මේ ප්‍රඥාවෙන්ම දකිනකම යථාර්ථවාදියෝම දකිනකම තු ඇස ඉදිරියට දරුවපෙනුනට දරුවා තුළ සිද්ධ ව මගේ දරවා මගේ දරුවා කියලා දරුවට වටිනාක මක් දේලා මමයිනයේ පදනම් කරගෙන වැඩකරනකම එහාට ගිහින් මගේ මම මගේ ආත්මී කියලා ලෝකෙ මොනවද ගණ්ඩ තියෙන්නේ කියලා දියුණුකරපු ප්‍රඥාවෙන් විමසනකොට තමයි ලොකෙ සැබෑවටම දරුවගේ යථර්ථය වැටහෙන්න පටන්ගන්න. ඒ අථර්ථය වැටහෙන් නැත්තං හැම දාමත් එලිය ලෝකයට වටිනාකමක් දී ලි දුවනවා වටිනාකමක් දී ලදුවනවා. එතකොට මේ ප්‍ර්‍යක්ෂව අවබෝධ කරගන්නවා කියනෙක ගැඹුරුයි එක ප්‍රඥාව නැත්තම් පේන. ඒ ප්‍රඥාව නැත්තං අඳුර ගන්න බෑ. එතකොට ඔන්න ඒ ගැඹුර එක යැන අර්ථ වශයෙන් ධර්මවසයෙන් දේශනවසයෙන් ප්‍රතිවේද වශයෙන් ප්‍රතිවේද ගැන ප්‍ර්‍යක්ෂෝ මේ අවබෝධ කරගන්නවා කියනෙ ගැඹුරුයි ගැබුරුයි. එක ලේසි වැඩක් නෙමේ ගම්බී රයිඒක එතකොට ඒටි දන්නේ නැත්තන් බල කොච්චරට ලොක දෙද අප කරන්න තියෙනවාද අර්ථ වශයෙන් ධර්මවසිෙන් දේශනාවයෙන් ප්‍රතිවේද වසම ගැඹුර පික් සපාය අන්ුරගන්න ඇතන ධර්ම දකන්න බෑ සමටන් ගොඩා පොත් කියවලති ඉන්න පුළුවන්. ගොඩා බනහලතිෙන්න්න පුළුවන් ඒ ගැඹර දක නැත්නම් පික් සම්පායන්ඳු ගණන්න බෑ පික් සම්පාය අන්ුරන් ත ධර්මය අඳරන්න බෑ ධර්මයන්ුරන් නත්තම් ුදුරජනසය අඳරගන්න බ මේ බුද්ධ ාසනයේ දර්ශනීය අනත්තරිය භාවේ කිය එක මොන්නත් තරං අමාරු දෙයක් ද දර්ශනය අනත්තරිය භාවේ කියන එක මොන්නත් තරං ගැඹුරක් තියන අමාරු අපහසු දෙයක් ද හරිම අමාරු දෙයක් හරිම අපහසු දෙයක් පෙන්වත්නී එතකොට ඒක තමයි දර්ශනය අනුත්තරිය භාවේ අන් එතන තමයි මානසිකව ලෝකය අතහැරෙන්නේ ඒ අතහැරීම කියන්නේ සම්පූර්ය මානසිකයි දි දන්දිී අතහරරිින්ට හිතුව කියලා යාට ෝක සැබෑ අතහැරීමට එකතු එන්න පුළුවන්කමක් නෑ සබෑ අතහැරීම කියලාකෑනෙ මානසිකව සියල්ලා අතහැරදානක පාවිච්චි කරණ එක අතහරිණ එක නෙමි. එක රජෙක් හිටියා. රජුරුවන්ට ති වටිනාමදේ රජුරුවෝ දදුන්නා. රජුරුවන්ට තිබබ වටිනාමදේ දන්දීලා රජුරුව කල්පනා කලා අප රාධ දුන්නේ කියලා එකන් රජජුරුව මානසිකව අතහරලා නෑ. රජුරුව කල්පනා කලා අප රාධෙ දුන්නේ. අපරාදේ දුන්නේ කියලා කල්පනා කරලා කාලයයක් යැනකොට රජුරුවන්ට පිස්සු හැදුනා දී දීපුදේල් මානසික අතහරගන්න බැවුුණම් නව්‍යයාදී නැතිව වන්න පුළුවන් දුන්නාම සනීපයි කියල කිව්වට ඒ මානසිකව ලෝකයේ සැබෑම බුදුදහම කිය අත්හැරීම ඒමත්නතන් නිස්සරණයට එකතුවෙන්න බැරි වුණහාම පින්වත් දීපු දේවල් ගැම හිතන් ගාම විධ මනව්‍යද තත්ව ඇතිවෙන්න පුළුව දදිල පිස්සුවට එන්න පුලුවම අනසිකන් අතහැරුණ ති කෙනෙකුට රජජුරුවන්ට පිස්සු රජුරෝන්ටික මනෝවයාදයක් ඇතුන රජුරු වටිනාම දෙයක්න ඇතැහැරී ති රජුර ෝකම කල්පනාව අනිකා අපරාධදි දුන්නේ මේ මිච්‍රටිනායකක් කියලා. දවසක් රජජුරුවන්ට ආරාධනාවක්කාව සර්ක සදර්සනයක් බලන්න්නයන්න ලංකාවකන්නවී සර්ක සන්දර්සනයක් බලන්යන්න්න රජුරුවන්ට ආරාධනාවක්කාවම රජරෝගිය බරජරුගේ තනියෙන්න්නේෙ මේ පරෝහිතත් එක්කගේ. පුරෝහිත බමුණනත් ළඟ වාඩි වෙලායින්නවා රජුරෝත්තින්නවා. එක පාරම ස්ටේජ් එකටාපු මිනිහෙක් ඩුවක්ගිලිනවා දක්කක් රජ්ජුර. රජජුරෝ කඩුවක්ගිලිනවා දැකලා පුරෝහිතකෙන් අහනවා පුරෝහිත මේ ලෝකේ අමාරුම දෙ අර කඩුවගිලිනිකද කියලා. පුරෝහිත මේ ලෝකේ අමාරුමද දෙ අර කඩුවගිලිනිකද කියලා හනවා. එතරට රෝහි බුණ බොහම ුද්ධමත් කෙන. හි බනන අපෝනෑ රජතුමනි කඩුගිලිනික අමාරුණය. හැබැද මේ කඩුුව ගිලිනුවටත් වඩා ලක අමාරුව එක තියෙනවාවද කිය ව. අපොයූ රජතුමනි කඩුගිලිනික හරීම ලේසි වැඩක් කොයිට වඩා අමාරුව එකත්තියෙන. ඒමකද්ද පුරෝහිත රජතුමනි කඩුව ගිලිනුවටත් වඩා අමාරුවයි කියෙනවා තමන්ට තියන දෙයක් දෙන්නන් කියලා මානසික අතහරිනික. මානසික අතහරිනික දෙන්නන් කියලා. මානසික වතාහරිනිකෝ ය කඩුව ගිලිනවට වඩා රජතුමනනි අමාරුයි. එඒ නම මානසික අතාහරිනවා කියනක බෞද්තිික විධ අපහසුතා සහිත ඉතා විශ්වම කර්ම වැඩවලටත් තොඩ අමාරු දෙයක්. එටමස රජුරෝ කල්පනා කරලා නො හොඳයි පුරෝහිත ලෝකෙ අමාරුමදේ තමන්ට දෙයක් තියෙන දෙයක් දෙන්නම් කියලා මානසික වතහරිනිකද අපූ නෑ රජතුමනි. ඒකන අමාරුනෑ. අමාරුම දේ තමයි රජතුමන මානසිකව අතහැර දාලා, දෙන එක මානසික වදා භෞතිකවත් විසිකරණක අමාරුයි එරමස රජුරහනවා හොඳයි පුරෝහිත ලෝකයේ අමාරුමදේ මානසික අතහරදාලා දෙනකද අපපෝනේ රජතු මේ කඩුගල නොට වඩ අමාරුයි ම ට වඩ අමාරු එකක් ලෝක තියෙනවා ඒමකදද පුරෝහිත රජතුමනී ලෝකෙ අමාරුමදේ තමයි මානසිකවත් අතහැරදාල දීලා මානසික අතහැරදාල දීලා අවසානයේ මෙබන්ඳු මානසික වසයෙන් අත්තැරයා කියලා සිත්ත සැනසීමට පත්කරගන්නක. මානසික අතහරදාලා සැනසෙන එක තමයි රජතුමනී අම්මාරුමදේ. රජුරෝක්කල්පනා කරලා මානසික රෝගය නුත්මිදුන කියනවා. ඇැයි රජුරණ බැරි වුණේ මානසිකව අතහරදාලා දේලා අතිශයින්ම සැනසීමට පත්තවෙෙන්න්නයි බැරි වුණේ ලොක අමාරුමදේ තමයි මානසික අතහරදාලා නිස්තරණට එක තුවෙන එක. යද මානසික අතෑරදාලා නිස්සරණයට එකතු වෙන එක සම්බන්ධව බුදුරජාණන් වහන්සේට බොහම ලසන මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඒ මඟ පෙන්වීම මතු වෙන්නේ දර්ශනය අනත්තරය තත්වත් අපික දස්ථනා අනුත්තරී කලගෙනවා. ඒ දර්ශනය අනත්තරය ත්වවෙනි මොල මොනොද කරන්න ඕන පටිපදාානුත්තරය ප්‍රතිපදාවට එකතු වෙන්නයිඉතින්. මොකත් දෝගල්ට තියන ප්‍රතිපදාව බෝධිපාක්ෂික ධර්මය එකතමයි ප්‍රතිපදාව එකට එකතු වෙන්නයිතින්. යටත් පිරිසෙන් සම්මාධදිට්්‍යිවත් හදාගණඩයි තියෙන්නේ. ප්‍රතිපදාව අනත්තරිය තත්වයට පත්වනාම් මටලබෙන මොකද වාසිය. ප්‍රතිපදාව අනුත්තරිය තත්ත්වයට පත් වනාට පස්සේ ඕගොල් අන්ගේ හිතේ චන්දරාගේ විසිවෙඩ පටන්ගන්නවා. චන්දරගේ අයිංවීම තමයි ලකේ අත්තිශය නිස්සරණය කියලා කියන්නේ. නිසරණ නිසරණී කියලා අපි කියවා මොකක්ද නිසරණය චන්දරාගේ දුරකරණක. ්‍රතිිපදාවේ අනුත්තරිය තත්වය තුළින් ෝගොලන්න වෙන යාපත තමයි චන්දය කියන්න කැමැත්ත රාග ැන ඇලීම කැමැත්තයි ඇලියි නැතුව ලෝකෙ පාවිච්චි කරන්න පුළුවන්කම. රප ශබ්ද ගන්දර සපොට් අබ දම්ම එක ගණුදනු කරන්න පුළුවන්කම. ඒ එන්නේ ප්‍රතිපදාවත් එක්ක මිසක් දන්දන කත් එක්ක නෙමෙයි. ලංකාවේ මිනිසු ප්‍රතිපදාවන නමුත් දන් දෙනවා. තිබදාාවනතුව දන් දුන්නාම දානය අර්ථයවත් ඉන්නේ ඇසක් කාලට දන් දෙනවා හොඳයි නමු ආර්ථනය ඇ අර්ථනයට එහ පැතින් කාලයනයිට මෙහිදනවා මිහින් කාලයනයට අනි පැත්ති දෙෙනවා එතු ආර්ථීනය එතු බුදුරජනසස්වා දා අර්ථීනය එතන කණ්ඩ මේ බලින් දෙෙනවා එතුට නම් අපට තිේරෙනවා මේ බුද්ධ සාසනය ඇතුළ ස්බභාවින් අවබෝධීන් කරන වැඩ නිමී එ අබෝධෙන් දෙන කියැන ප්‍රතිපාම ඇතුළ ඉඳල දෙනවා ප්‍රතිපා අනුත්තරරි ප්‍රතිපද ඇතුළට එඩ කලින් යා පරිික් ස උපාදයදකළ ධර්මයදකළ බදුරජනස සන් දර්නය අනතර දත්වය ඒ අනුතරරි තත්ත්වයට ආවට පසයාට තේරෙන්නේ කඩල දෙනක ස්තරම් දේවිදියටට නෙමී මාර්සිික තන්නවා තරනයක ස්තරම් දේවිදියට තන්නවා තැර දාල කඩලත් දුන්නට කමක් නෑ. එතකොට ඒතන්ට එක තුනාට පස්සේ එයාට ලැබෙන අග්‍රමදේමොකක්ද අග්‍රම දේ තමයි විමුක්තානුත්තරිය යාගේ හිත සම්පූර්ණින් ස්කන්දවලින් ආ එතනවලින් ධාතුූන්ගෙන් හිත මිඳනකම හිත ලෝකෙන් මිඳල යනවා නැවත ජාමරණ දුක හට ගන්නේ නැති මට්ටමටම හිත මිඳෙනවා. එතට තමයි අප එකතු වෙෙන් ඩෝඩ. එතට එකතුට තමයි අපිට මේ අතහැරීම සැබෑ ලෝකේ අතහැරීම වශි වෙන්නේ එති මේ අතැහැරීම සහ නිස්සරණය සම්බන්ධ සරල දේශනාවක් කරන්න කලා කිව්වෙ දේකට අනුව අප ධර්ම කතාවක් කළේ කාලින් ඇතුළ ද ධර්මශ්‍රවනය කර පෝබට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් බලවත්වේ වාක